තමන්ගේ හිතේ තියෙන ආදරය සුදුචූටි සරාට හම්බුන වෙලාවේ කියන්න හැදවත් සුදුචූටිට ඒ වෙලාවේ තේරෙනවා සරා දැන් ඉස්සර වගේ නෙවෙයි කියලා. පොඩි කොච්චර සුදුචූටිගෙන් ඇහුවත් සරත් එක්ක සම්බන්ධයක් තියෙනවද කියලා එහෙම එකක් නැහැ කියන සුදුචූටි තවත් ඉවසන්න බැරුව තමන්ගේ හිතේ සරා ගැන තියෙන ආදරේ පොඩිට කියනවා. ඉතින් මේක අහන පොඩි සුදුචූටි වෙනුවෙන් සරාට කතා කරනවා. නාඩගම්කාරයෝ කතාවේ පොඩි සරාට කොච්චර අකමැති බව පෙන්නුවත් තමන්ගේ අක්කගේ සතුට වෙනුවෙන් අක්කට උදව් කරනවා. ඉතින් මේ අතරේ මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම ගීතානිමි සරාට ලඟ වෙන්න හදනවා. නාඩගම්කාරයා ඉස්සරහට සුදුචූටි ගීතානිමිසේ පැටරෙනවා. ඒකට හේතුව මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම්. අපි දන්නවා දැන් බින්දු ඉන්නේ සරාලත් එක්ක ලොකු තරහකින්. ඒ මොකද සරාගෙන් බින්දු සුපරි පරිතිරෙන කාපු නිසා. ඉතින් කසිප්පු වාඩිරන බින්දුරට පොලිලි කරේ තියන්නේ නැ කවඩියලව හම්බ වෙනවා. මේ වෙලාවේ සරා ගීතානිමිස් එක්ක ලෝන් එකේ වැඩකට ඒජ් ඔෆිස් එකට ගිහිනුයි ඉන්නේ. ඉතින් කවඩියවයි කිරිපුතාවයි සුද්දවයි දකින බින්දු සරාගෙන් පරිගන්න හොඳම වෙලාව මේක කියලා හිතලා දියෝගු බදුගේ කීමනාහා කවඩියලව යට කරන් යන්න හදනවා. කලින් පාර සරා වෙච්ච දේ ඉවසුවත් මේ පාර නම් බින්දුට සරා සුපරි පරිවෙන්න ගහනවා. ඉතින් නාඩගම්කාරයා ඉස්සරහට ආයෙමත් බින්දු සරා වලියක් යනවා. ඉතින් මේ හැමදේම හැමෝටම කලින් දැනගන්න දිගටම රැඳිලා ඉන්න ගොසිප් ස්ටුඩියෝ සමග. තවත් මේ වගේම වීඩියෝ එකකින් හම් වෙනකම් අදට මං ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.